සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ බයිබල් පදය ශුද්ධ මතය 10:31. එබැවින් භය නොවෙල්ලා නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්න ඔහුය. වනජීවි සහ පරිසර ලේඛකයෙකු වූ ඇලන් ටෙනන්ට් ඔන් ද වින් හෙවත් තටු මත නමින් පොතක් ලියා තිබෙනවා. එහි ඔහු සඳහන් කර තිබෙන්නේ සංක්‍රමණික පක්ෂියෙක් සහ ලෝකයේ වඩාත්ම වේගවත් සත්වයාවන පෙරිග්‍රීන් ගුරුළු ගොයාගේ සංක්‍රමණික රටාවන් අධ්‍යයනය කිරීමටගත් උත්සාහයක් පිළිබඳ අත්දැකීම් ගොන්නකුයි. එම ගොදුරු කුරුල්ලන්ගේ සුන්දර පෙනුම වේගවත් බව සහ ශක්තිමත් බව ඉතා ඉහලින් අගය කිරීමට ලක්වන නිසා ඔවුන් අධිරාජ්‍යයන්ගේ සහ ප්‍රභූ පැලැන්තියේ ප්‍රියතම දඩයම් සගයන් බවට පත් වී තිබුණා. කනගාටුවට කරුණ නම් 1950 ගණන්වල DDT නැමැති පලිබොද නාශකය ලෝ පුරාම පුළුල් ලෙස භාවිතා කිරීම නිසා මෙම කුරුල්ලන්ගේ ප්‍රජනන චක්‍රයට බාධා සිදුවීමෙන් ඔවුන් ඉක්මනින්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ගණයට ඇතුළත් කරනු ලැබීමයි. මෙම කුරුල්ලන්ගේ බෝවීම වැඩි කිරීමට උනන්දු වූ ටෙනන්ට් තෝරාගත් කුරුල්ලන් ගණනාවකගේම ශරීරවලට ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂක සවිකරණු ලැබුවා ඔවුන්ගේ සංක්‍රමණික රටාව නිරීක්ෂණය කරන පිණිස. ඉන්පසු ඔහු කුඩා ගුවන් යානයකින් කුරුල්ලන් පසුව සහභා ගියත් ඔවුන්ට දිගින් දිගටම කුරුල්ලන්ගේ සම්ප්‍රේෂකවලින් නිකුත් කරන ගුවන් විදුලි තරංග ගිලිහි ගියා. ඔවුන්ගේ අති නවීන තාක්ෂණයටත් බැරි වුණා ඔවුන්ට උදව් කරන්න අවශ්‍යලා තිබුණු කුරුල්ලන්ගේ සංචාරණ රටාවන් හැම විටම නිරීක්ෂණය කරගන්නට. නමුත් අපව රැක බලාගෙන දෙවියන් වහන්සේ අප ගැන කරන නිරීක්ෂණයන් කිසි කලකත් ගිලිහි නොයන බව අප දැනගැනීම වැදගත්. අත් වශයෙන්ම ශුද්ධ මතය 10:29 සිට 31 දක්වා පදවල ක්‍රිස්තුස් වහන්සේ පැවසුවා ගේ කුරුල්ලන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. එබැවින් බය නොවෙල්ලා නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය කියලා. අපි දුෂ්කර වාතාවරණයට මුහුණ දෙන විට බය විසින් අපව පොළඹවන්නට පුළුවන් අපේ තත්ත්වය දෙවියන් වහන්සේ දන්නව ඇද්ද කියලා කල්පනා කරන්නට. ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම අපට සාතික කරනවා දෙවියන් වහන්සේ අතිශයින් අප ගැන සලකන බවත් උන්වහන්සේ පාලනය තුළම සිටින බවත් දෙවියන් වහන්සේ විසින් සිදු කරන අපගේ ජීවිත නිරීක්ෂණය කිසි කලකත් ගිලිහෙන්නට යන්නේ නැහැ. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්ස බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අප ඔබ වහන්සේට වටින නිසා ස්තුතියි. අපගේ ජීවිත ගැන සලකමින් නොකඩවා ඒවා නිරීක්ෂණය කරමින් සිටින නිසාද ස්තුති වේවා. ආමේන්.